ස්වාමීන් වහන්සේ එහෙම තිරිසන් සතුන් නිවෙස්වල ඇති දැඩි කිරීම නුසුදුසුද? මෙහෙමයි නෝනා. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා හැටියට අපිට තිරිසන් සතුන්ගෙන් සම්පූර්ණයෙන්ම අපිව වෙන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපි දානි වළඳලා පාත්‍රයේ ඉතුරු ඉඳුල් බත් ටික සතෙකුට දෙන්න කියලා අපිට කියලා නැහැ. නමුත් ගිහි පින්වතුන්ලාට ඒක අදාළ නැහැ. ගිහි පින්තුන් දෙන්න අපිට කියලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියලා තින්නේ ඉඳුල් බත් ටික ගලාගෙන යන වතුරකට දාන්න. සතුන් නැති ගලාගෙන යන වතුරකට දාන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ තියෙන තනකොළ නැති පොළවකට දාන සතෙකුට දාන්න කියලා අපිට කියලා නැහැ. මොකද අපි මේ ඉතුරු කෑම ටික සතෙකුට දැම්මොත් ඒ සතා හෙටත් වෙනවා. ඊට පස්සේ ස්ථානිද්දත් වෙනවා. ඊළඟ දවසේ ආ තවත් එක්කෙනෙක් එක්ක තමයි එන්නේ. මෙවැනි සතුන් නිසා අතීතේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා කාමයේ වරදවා හැසිරීම සිද්ධ කරගත්තා. ඒ නිසා බුදුරජාන් වහන්සේ තිරිසන් සතුන් ගෙන් ඕන අපිව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. දැම්මම පිණ්ඩපාතේ වඩින්න ගිහිල්ලා පාරේ එනකොට මගේ පිටිපස්සේ බැල්ලියක් එනවනම් බුදුරජාන් වහන්සේ කියන්නේ ඒ බැල්ලිය කාන්තාවක් හැටියට දකින්න කියලා. මොකද බැල්ලිය තුලවත් කාන්තාව තුලවත් නෙමේ රාගය තියෙන්නේ. ඒ රූපය ඇසුරෙන් මමයි කාමේ සකස් කරගන්න. බැල්ලිය තුල රාගයක් නැහැ, කාන්තාව තුල රාගයක් නැහැ. ඒ රූපය ඇසුරෙන් මමයි රාගය සකස් කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පිටිපස්සෙන් බැලලියක් ආවත් කාන්තාවක් හැටියටම දකින්න. මොකද ඒ රූපය නිසා අපිට රාගය සකස් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ තරම් තිරිසන් සතුන්ගෙන් අපිව ඈත් කරලා තියෙනවා නෝන. දැන් අපි ඉන්න කුටියක පරේ ජෝඩුවක් හිටියොත් අපි කැපකරුට කියන්න ඕනේ මේක අයින් කරලා දෙන්න කියලා. අපේ කුටියක් ඇතුලේ මේ ගේ කුරුළු ජෝඩුවක් හිටියොත් අපි කැපකරුට කියන්න ඕනේ මේක අයින් කරලා දෙන්න කියලා. මොකද ඒ සතුන් නිරතුරුවම කාමයේ හැසිරෙන සතුන්. ඒ කාමයන් නිසා භික්ෂුන් වහන්සේලා තුල කාමයන් නැති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම තිරිසන් සතුන්ගෙන් අපිව ඈත් කරනවා නෝනා. ඊළඟට ගිහි පින්වතුන්ලා තිරිසන් සතුන්ට කන්න දෙන්න එපා, ඇති කරන්න එපා කියලා මං කියන්නේ ඒක අපිට කියන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා බලු කපුටන්ට දෙන්නා වූ දානය ආනිසංසයි කියලා. බලු කපුටන්ට දෙන්නා වූ දානය ආනිසංසයි කියද්දී අපි ගිහි පින්වතුන්ලාට කියන්න යන්නේ නැහැ ඔබලා සතුන්ට කන්න දෙන්න එපා කියලා. ඒ නිසා සතුන් ගෙදෙට්ට ගන්න එපා. ඔබේ ඔඩොක්කුවේ හුරතල් කරන හුරතලා බවට පත් කරගන්න එපා. ගෙදර හුරතලා බවට පත් කරගන්න එපා. ඔබේ කාර් එකේ ඉන්දෝගන යන දරුවා බවට පත් කරගන්න එපා. එහෙම කළොත් මොකද වෙන්නේ? දැන් ගෙවල් වල බල්ලෝ ඉන්නවා, පූසෝ ඉන්නවා, ඔය මාළු ටැංකි තියෙනවා. මේ බල්ලන් පූසන් නිරේතුරුවම ගේ ඇතුලේ සැටියේ තියාගෙන, ඔඩොක්කුවේ තියාගෙන, ඇඳේ තියාගෙන මේ හුරතල් කරන මොහොතක් පාසා නෝනා, ඒ අය ස්වාමියාව තමයි උපාදානේ කරගන්නේ. එයාට කන්න දෙන්නේ කවුද, බොන්න දෙන්නේ කවුද, එයාව හුරතල් කරන්නේ කවුද? ඒ පුද්ගලයාව තමයි මේ බල්ලා උපාදානය කරගන්නේ. එතකොට මේ උපාදානය නිසා බල්ලා මැරෙන වෙලාවේ උපාදාන පත්‍යා භව තුෂ්ණා පත්‍යා උපාදාන කියන ධර්මතාවය යටතේ ස්වාමියාව තමයි උපාදානය කරගන්නේ. නැත්තම් ඉන්න ගෙදර තමයි උපාදානය කරගන්නේ. කරගෙන ඒ නිවසේම භූත බල්ලෙක් වෙලා, භූත පූසෙක් වෙලා, දැන් ගෙදර ඉන්න ස්වාමියා දන්නේ නැහැ තමන්ගේ ගෙදර ඉන්න බල්ලා භූත බල්ලෙක් වෙලා උප්පත්ති ලැබුවා කියලා. දැන් මේ භූත බල්ලා ගෙදර ඉන්නවා, භූත පූසා ගෙදර ඉන්නවා, මේගොල්ලෝ කෑම මේසේ තියෙන කෑම ටික ඉව කරනවා, ලේව කන්නේ. අපේ ඔඩොක්කුවේ ඉන්නවා, අපේ ඇඳේ ඉන්නවා, අපේ සැටියේ ඉන්නවා, අපේ ගේ ඇතුලේ ඉන්නවා, අපි දන්නේ නැහැ. මේකේ භයානකම තැන කියන්නේ මේකයි. දැන් මෙහෙම ඉද්දී බල්ලාට ආදරය කරපු නෝනා ඉන්නවනේ, හරි මහත්තයා, හරි එයාත් කවදා හරි මැරෙනවා. මැරෙන්නේ එයා ධර්මයේ තුල ඉඳලා නෙමෙයි, සීලයක් ආරක්ෂා කළෙත් නැහැ. එයා මැරෙන වෙලාවට අර භූත බල්ලා එයා ඉදිරියේ පෙනී සිටිනවා. මොකද මරණ වෙලාවේ අපි සීලෙන් පරිපූර්ණ නැත්නම් අපි අපේ මනස දුර්වල වෙනවා. දුර්වල වෙද්දී අපි අර අමනුෂ්‍යෝ අමනුෂ්‍ය රූප අපිට ඝන කරලා පෙන්නනවා. එතෙන්දී අර බල්ලාව දැක්කේ ගමන් අනේ මගේ බ්ලැකී, අනේ මගේ බූලා කියලා උපාදානය කරගෙන අපිත් එතෙන්ද වැටෙනවා. උපාදාන පත්‍ය අබව. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තිරිසන් සත්තු කිට්ටුවට ගන්න එපා. මම දැන් එක ඉහළ පෙළේ ගෙදරක ධර්මදේශනාවකට ගිහාම ඒ ධර්මදේශනාව ඉවරුණාට පස්සේ ඒ ගෙදර නෝනා මගේ ළඟින් ඇවිල්ලා මෙහෙම වාඩි වෙලා මට කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න ඕන. මං හිතුවා ධර්මයේ සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. ඒ ගෙදර ඉන්නවා නෝනා ලස්සන තරුණ ඇල්ෂේෂන් බල්ලෙක්. එයා බොහොම සැපට හැදිච්ච බල්ලෙක්. මේ නෝනා මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ මගේ බල්ලා ඊළඟ ජීවිතේ මගේ පුතෙක් කරගන්නේ කොහොමද කියලා. එතකොට බලන්න මෙච්චර ධර්මයේ දන්න නෝනා, මෙච්චර බණ අහන නෝනා, අර බල්ලම අච්චර උපාදානය කරගෙන ඉන්නවා නම් බණ දන්නේ නැති බල්ලා නෝනාව කොච්චර උපාදානය කරගෙන නැද්ද? නෝනා බල්ලම අච්චර උපාදානය කරගෙන ඉන්නවා නම් බණ නොදන්නා බල්ලා කොච්චර නෝනා උපාදානය කරගෙන නැද්ද? මං ඒ නෝනාට කිව්වා නෝනා මේ බල්ලා කවදාකවත් ඔබේ දරුවෙක් කරගන්න බෑ. එයා තිරිසන් ලෝකේ ඉන්නේ.
එයා ධර්මයක් හඳුනන්නේ නැහැ. ඒ බල්ලා ඔබේ දරුවා කරගන්න බෑ. නමුත් ඔබ ඔය චේතනාව ඔබ ඔය බලාපොරොත්තු අත්හැරියේ නැත්නම් ඔබ ඊළඟ ජීවිතේ බැල්ලියක කුසේ බලුපැටියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඒක තමයි බුදුදහම. ඒ කියන්නේ ඒසා නොනම මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල අපිව එවැනි භයානක උපත් කෙරේ කොටු කරනවා. දැන් බලන්න ගෙදරක දැන් මාළු ටැංකියක් නැති ගෙදරක් නෑ. හැම ගෙදරම මාළු ටැංකියක් තියෙනවා. ඒ සමහර ඒවා ලක්ෂ ගණන් වටින මාළු මාළුවා එක මාළුවෙක් ලක්ෂ ගණක් වෙනවා. එතකොට දැන් මේ මාළු ටැංකිය තියාගෙන ලක්ෂ ගණක් වියදම් කරලා ගෙනල්ලා දැන් පුටුවක් තියාගෙන gedare ඉන්න වයෝ වෘද්ධ අම්මලම තාත්තලම මොකද කරන්නේ? අරක දිහා බලාගෙන මාළුන්ගේ හැසිරීම බල බල ඉන්නවා. තේරෙනවද? විවේකයේදී ඒක තමයි බලන්නේ. අපේ දොස්තර මහත්තුරුත් මොකද කියන්නේ? මේ අධික රුධිර පීඩනයට නැත්තම් මානසික ආතතියට මේක බල බලා ඉන්න කියලා තමයි දොස්තර මහත්තුරුන් දන්න බවට කියන්නේ. දැන් මෙහෙම බල බලා ඉද්දී මේ මාත්‍යා මේ මාළුන්ව උපාදානය කරගෙන මාළුන්ගේ ඉරියව් උපාදානය කරගෙන මාළුන්ගේ කාමයේ හැසිරීම උපාදානය කරගෙන එකපාර්තම මැරෙනවා. මැරෙන වෙලාවේ මාළු උපාදානයට අදාළව ගිහිල්ලා ඒ ටැංකියෙම බහිනවා. දැන් මට මතකයි මාව හම්බ වෙන එක කුටියකට ආපු මහත්තෙක් එයාගේ අම්මලා තාත්තලා එක්කගෙන ආවේ. නමුත් ඒ මහත්තයාට අවශ්‍යයි කතරගමට යන්න හවසට. නමුත් තාත්තා කැමති නැහැ කතරගමට යන්න. මංගම ඇයි ඉතින් මෙතෙන්ට ආපු එක කතරගමට ගිහිලා කිරිවෙහෙර වන්දනා කරලා යන්න කියලා. එතකොට ඒ තාත්තා කියනවා බෑ බෑ මාළු ටික බඩගින්නේ මට අනිවාර්යෙන්ම මාළුන්ට කන්න දෙන්න. එතකොට බලන්න කොච්චර මාළු ටැංකිය උපාදානෙ කරගෙනද. එතකොට මේ මහත්තයා හදිස්සියේ පපු යමාරුවක් හැදිලා මහපාරේදී වාහනේදී මැරුණොත් උපාදානෙ වෙන්නේ gedare ඉන්න මාළු. මාළු උපාදානෙ වෙද්දි මොකද වෙන්නේ? සීලේනුත් පරිපූර්ණ නැත්නම් සද්ධාවෙනුත් දුර්වල නම් මාළු ටැංකියේම මාළු පිටරේක මාළු පැටියෙක් වෙලා ඉපදෙනවා. ඔන්න දැන් මහත්තයාගේ හත් දවසේ දානේ. හත් දවසේ දානේ ස්වාමින් වහන්සේ කෙනෙක් වඩම්මලා බණ කියලා පින් දෙනවා. පහුගදාට ස්වාමින් වහන්සේලාට දන් දීලා පින් දෙනවා. මහත්තයා කොහෙද? මාළු ටැංකියේ. මහත්තයා මාළු ටැංකියේ. ඉතින් ඔය වගේ නෝනා මේ තෘෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවය බලවත් වූ අනතුරු වලට අපිව අරගෙන යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ තිරිසන් සත්ව සංඥාවට යන්න. නමුත් ගිහිපින් අතුල්ලා තිරිසන් සතුන් ඇති කරන්න, කන්න දෙන්න, බොන්න දෙන්න, අසනීපුණොත් බෙහෙත් දෙන්න. නමුත් ඔඩොක්කුවේ සුරතලා බවට, එහෙම නැත්නම් gedara සුරතලා බවට, ඇඳේ සුරතලා බවට පත් කරගන්න එපා. එයා කුඩ එළිය කූඩුවක් හදලා කන්න දිර ඒක කරන්න. මොකද බලුකපුටන්ට දෙන දානේ මහා ආනිසංස තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.